ඉතින් අද අපි හදන්නන්නේ දුණු කැසගිරි පොතු වලින් මෝජු එක. ඒකට ඕන ද්‍රව්‍ය මොනවාද කියලා බලමු. ඒකට දුණු කැසගිරි පොතු ටිකක් ඕන වෙනවා. මම අනමාල කැසගිරියක පොතු දෙක තුනක පොතු අරන් තියනවා. ඒවා සෝදගෙන පිරිසිදු කරගෙන තමයි තියෙන්නේ මේලගෙන. සෝදගත්ත අල්මස් ටික මම කපාගත්ත බීලුණු කරපිංච රම්බේ මේ විදිහට මැදින් කපාගත්තු අම මිරිස් කුණු ටික පොතු දෙක තුන තලාගත්ත සුදු ලුණු සුදු කරගත්ත ඇතු ලුණු ඊට අමතර අඹරගත්ත අබ ටිකක් ඕන වෙනවා විනාකිරි ඕන වෙනවා පොල් තෙල් ඊට අමතර ලුණු සීනි රසායන අපි ඉස්සෙල්ලාම කැසගිරි පොතු දිග අතට කපාගමු මේ විදිහට දිග කැලි මේ විදිහට කපාගමු කැසගිරි පුතු කියන්නේ ගොඩක් ගුණදායක කෑමක්. ඒවෙන් පොටෑසියම් අන්තර්ගතය වැඩි. ඒ වගේම තන්තු තියෙනවා. ඊට අමතරව සින්ක් එහෙම තියෙනවා. ඒ නිසා අපි විසිට කරාට කැසගිරි පුතු කියන්නේ ගුණාත්මක අතින් වැඩි ආහාරයක්. මේ විදිහට කපා ගන්න. අපි තෙල් එකක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ එකට රතු බෝල දාලා ඒකට මම ටික ඉස්සලා වැඩි. ඊළඟට අපි අපි කැසගිරි පොතු ටිකට ලුණු පොඩ්ඩක් එකතු කරලා ඒ ටික තෙලේ බෙද ගන්න ටික ටික දාලා කැසගිරි පොතු මේ ගානට වගේ බෙද ගන්න මිට බාජනේ ලිපේ තියෙන එකට අපි පොල් තෙල් ටික එකතු කරගන්න අපි කෙටගේ දෙවට වෙන දුන්න එකට කරගන්න නිසා ගොඩක් දින එකට කරන්න ඕන වෙන නැහැ. ඊළඟට සුක්කුරු දෙකට කෑන් දෙක තුන අපිට කරගන්න. දැන් ලුණු ටික ටිකක් මැලගෙන තියෙන මේ වෙලාවේ මට ඔයාලට ඉස්සෙල්ලා කියන්න දෙනවා ගම්මිරිසුයි කැලිමිරිස් අපිට ඕන වෙනවා. කම්බිස් පොඩ්ඩකුයි කැමිස් ටිකකුයි ඔබගෙන සැලකන්න වැඩිපුර ටිකක් එකතු කරගන්න මම කැමිස් එකම ආරක් එකට එකතු කරගත්තේ ඉස්සෙල්ලා අපි අඹරගත්ත අබ වලින් ටිකක් එකතු කරගන්න මේකට කිනාකිරි ටිකක් එකතු කරගන්න පොඩි ප්‍රමාණයක් දැන් අපි මේ ඉස්සෙල්ලා බෙදගෙන බෙදෙන්න තිබුණු තිබුණු මේ ටික එකතු කරගන්න මේකට මේකට සින්ක එකක් එකතු කරගන්න. රසායන එකක් එකතු කරනකොට නම් කැමස් ගන්න. දැන්
api kesek ini putu mau cuci khadale ya hari. Nanti ini api khadale ini itu kesek ini putu mau cuci.